ඔගොල්ලෝ මේ එකතුලා ඉන්නේ myHub.lk එකත් එක්ක අද මම මේ රිවිව් වීඩියෝ එක කරන්න යන්නේ අඟල් 17 මොනිටර්ස් ගැන අඟල් 17 සෙකන්ඩ් හෑන්ඩ් මොනිටර්ස් ගැන ඉතින් මේ මොනිටර්ස් සෙකන්ඩ් හෑන්ඩ් මොනිටර්ස් අතර පස්සේ වෙන්ද බලේ ඇත්තටම තියෙනවා Samsung LG HP IBM Dell Neck ඒ වගේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා මේ බ්‍රෑන්ඩ්ස් වලින් සාමාන්‍යයෙන් Samsung තමයි මිල අඩු බ්‍රෑන්ඩ් එකකට තියෙන ඉතින් ගොඩක් අය මේ Samsung බ්‍රෑන්ඩ් එක ගන්න උත්සාහ කරනවා සහ ගොඩක් අතර මතයක් තියෙනවා මේ Samsung වල කලර් හොඳයි කියලා ඉතින් මේ හැබැයි මේ Samsung මොනිටර් එක ගත්තාම මම ඔයාලට පෙන්වන්න Samsung මොනිටර් එකක් මේක අතර මේ අඟල් 15 Samsung මොනිටර් එකක් මේගේ සෙකන්ඩ් හෑන්ඩ් මේ වතරම කොරියාවේ පාවිච්චි කරපුවා කියලා තමයි කියන්නේ මේවා විකුණනකොට හැබැයි මේවා අතරම ගොඩාක් හાર્ඩ් යූස් කරපුවා ඔයාලට පේන ඇත මේ ස්ටිකර් අලවපු මාක්ස් මේ දූවිලි එතකොට හීරිච්ච තැන් ඒ වගේ අතර මේ මොනිටර්ස් වල ඒ වගේ අවුල් පිරিলা සහ මේ වගේ මේ Samsung වගේ මොනිටර් එක සාමාන්‍යයෙන් ආයු කාලය තියෙන්නේ අවුරුදු එකමාරක් දෙකක් ඉතින් ඊට වඩා වැඩි කාලයක් තියෙන මොනිටර්ස් තියෙනවා ඒවට ගොඩක් වෙලාවට ඒ වගේ කාලයක් තමයි මේවා භාවිත කරන්න පුළුවන් මොන හරි අවුලක් එනවා එක්ක කලර් පැච් එකක් ඉරියනවා ඒ වගේ මොකක් හරි කේස් එකක් එනවාමයි මේ වගේ මොනිටර්ස් වල ඉතින් ඊට පස්සේ තියෙනවා දැන් අඟල් 17 මොනිටර් ගත්තම මම මේ පින්නේ අඟල් 15 එකක් අඟල් 15 සාමාන්‍යයෙන් යන රුපියල් 3800ක් 4000ක් වගේ මේ තියෙන අඟල් 17 Samsung මොනිටර් එකක් ඉතින් මේ මේවකත් එක්ක අතර මොකක්ද පේන ඇති මේ ස්ටිකර්ස් අලවපු මාක්ස් ඉරිච්ච තැන් ඒ වගේම අතර මේකේ පිරලා තියෙනවා සාමාන්‍යයෙන් මේ අඟල් 17 මේ මොන්ට ගණන් 2005 වගේ හදපු එකක් සාමාන්‍යයෙන් මේ වගේ මොන්ටයක් වෙන රුපියල් 4500ක් 4000ක් වගේ මිලක් තමයි වෙන්නේ හැබැයි මේ Samsung මොනිටර්ස් වලට ගොඩක් වෙලාවට වොරන්ටි එකක් හම්බෙන්නේ නැහැ එහෙම නැත්නම් මාසෙක උපරිම මාස 3ක වගේ තමයි වොරන්ටිය දෙන්නේ ඉතින් එහෙම අඩු වොරන්ටියක් දෙන්නේ මේවා කේස් කියලා ගොඩක් අය විකුණන අය දන්න හින්දා ඉතින් මම නම් සාමාන්‍ය රිකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ මොනිටර් එකක් ගන්නවා නම් Dell Lenovo IBM Neck ඒ වගේ බ්‍රෑන්ඩ් එකකට යන්න try එකක් දෙන්න අනේ මේ කළු පාට මොනිටර්ස් තියෙනවා නේද ඔයගන්ට ලේසියෙන් හිතන්න පුළුවන් කළු පාට මොනිටර්ස් සාමාන්‍යයෙන් හොඳයි අනික් ඒවාට වඩා මොකද කළු පාට එක ගාන වැඩි හින්දා කවුරුවත් ඒ කියන්නේ අර අනික් මොනිටර්ස් ගණන් අඩුවේ ඒවා හැමෝම පාවිච්චි කරලා තියෙන අර සාමාන්‍යයෙන් අර මොන්ටස් එක බලනකොට අඩු කාලයක් පාවිච්චි කරලා තියෙන්නේ කියලා ඒ කියන්නේ මගේ දැනුම හැටියට මට තේරලා තියෙනවා ඉතින් ඔයගලන්ට තියෙනවා මේ වගේ Lenovo මොනිටර් එකක් ගත්තම මේක අඟල් 17යි දැන් මේකේ මැනුෆැක්චර් ඩේ එක තියෙන්නේ 2010 සැප්තැම්බර් ඉතින් ඔයගලන්ට මැනුෆැක්චර් ඩේ එක බලන්න පුළුවන් මොනිටර් එකක් ගත්තම මේකේ පිටිපස්සේ මේ ස්ටිකර් එකක් තියෙනවා ස්ටිකර් එකේ අතර print කරලා තියෙනවා මේක කොයි අවුරුද්දේද හැදුවේ කියලා. ඉතින් මේ මොන්ට එක ඔයගොල්ලෝ දැක්කම පේනවා ඇති හිරිච්ච පාරවල්. එතකොට ස්ටිකර්ස් අලවපුවා ඒ වගේ දේවල් නැත්තරම නැත් තරම්. ඉතින් මේ Lenovo මොන්ට එක සාමාන්‍ය වෙළඳ පොළ වෙන රුපියල් 5500ක් වගේ මිලක් වෙන්නේ. රුපියල් 4500 වගේ මිලකට ගන්නත් පුළුවන්. මේවල මේ මොනිටර්ස් වල තියෙනවා grades. grade A B C කියලා. ඒ කියන්නේ color patch එක dead pixel එකක්වත් නැත්නම් ඒක grade A. ඩෙඩ් පික්සල් මොකක්ද පොඩි ඉරක් එහෙම තියනවනම් ග්‍රේඩ් B කලර් පැච් වගේ ලুকু කලර් පැච් එකක් එහෙම තියනවනම් ග්‍රේඩ් C ඉතින් මේ ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකට මේකේ ගණන් අඩු වැඩි වෙනවා ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරන්න ග්‍රේඩ් A මොනිටර් එකක්ම ගන්න පුළුවන් තරම් try කරන්න ඉතින් මේ අනික තමයි මේ එක ඩෙඩ් පික්සල් එකක් ආව කියලා මොන්ට එක අවුලක් කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එක ඩෙඩ් පික්සල් 9ක් එන්න ඕනේ කියනවා ඔයගොල්ලන්ට වොරන්ටි එකක් claim කරන්න ඔයගොල්ලෝ මොකක්ද අඳුරනවනම් හරි ගිහින් කෑ ගැව්වොත් හරි මොනිටර් එකක්ද ඒ ඇරෙන්න නම් සාමාන්‍යයෙන් නම් කියන්නේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන ඩෙඩ් පික්සල් 9ක් එන්න ඕනේ කියලා මේ මොකක් හරි LCD එකක් හරි LED එකක් හරි ඔයගොල්ලන්ට වොරන්ටි එකක් claim කරගන්න මේ ගොඩක් වෙලාවට මේ සෙකන්ඩ් හෑන්ඩ් එන්නේ LED එන්නේ LCD තමයි විකුණන්න තියෙන්නේ මොකද LED තාම ඔයගොල්ලන්ට අපිට මේ තොග පිටින් ගන්න තරම් පරණ වෙලා නැහැ අතරම මොකද LCD වලට පස්ස තමයි LED ආවේ. ඉතින් ඕක තමයි මේ ඔයගාන්ට සාමාන්‍ය දැනගන්න දැනගත යුතු දේවල් ටික තියෙන මේ සෙකන්ඩ් හෑන්ඩ් මොන්ටර් එක ගන්න එක සම්බන්ධයෙන් සාමාන්‍ය ඔක රුපියල් 10,000 බලන්න බා පුළුවන් තරම් try කරන මේ Lenovo IBM Dell වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න. Samsung වගේ බ්‍රෑන්ඩ්ස් පුළුවන් තරම් Samsung HP LG වගේ ඒවා ගන්න නැතු වෙන පුළුවන් තරම් try කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්නද කියලා. ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න අපිට. Subscribe කරන්න අපේ channel එකට. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපි forum එකෙන් අහන්න myhub.lk/forum කියන web address එකට ගිහිල්ලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකද හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.